චන්දයක් ළඟළඟ එන නිසාත් ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා තාමත් වැඩේ කරගන්න බැරි වුණු පෞද්ගලික නායකුට්ටිය පැත්තකින් තියලා මාස 3කට කලින් එකගතාවය හදාගත්ත දිවිපාර්ශ්වීය ණය ගිවිසුම අත්සන් කරන වෙලාවේ මෙන්න අපි බංකොලොත් බවින් මිදුනාය කියලා බොරුවක් කියලා රටේ ජනතාව රවට්ටන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් පෞද්ගලික ණය හිමියන් සමග ඇති කරගත්ත ඇත්තටම අපි බංකොලොත් භාවයේ මිදුනා නම් පෞද්ගලික ණය හිමියන් සමග ඇති කරගත්ත එකඟතාවය රට ඉදිරියේ තබන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. මේ සතිය වෙනකොට බංකොලොත් භාවයෙන් අපේ රට මුදවා ගැනීමේ ගැනීම අපිට කරන්න පුළුවන්. ඒ කරායින් පස්සේ පැරිස් සමාජය, ජපානය, ඉන්දියාව, චීනය, ලෝක බැංකුව, ඊළඟට විශේෂම අයිරෝපීය ආපෘතිය කරපු මුදල් දුන්න ආසියානු සංවර්ධන බැංකුව අපිට නැවතත් අපිත් එක්ක සාකච්ඡා කළ ඒවට මුදල් දෙනවා. මුත් ඒවා දවසින් කරන්න බෑ. ඊළඟ මාසේ ඉඳන් එන්නේ මැතිවරණ සමයේනේ. දැන් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයේ පැවැත්විය යුතුයි. ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් 5 ඡන්ද එන්න ඕනේ. අපිට ආරංචි රනිල් උඩමලකෝද දළදා මාලිගාවට ගිහිල්ලා මහානායක හම්බුරේම හම්බෙලා 26 වෙනිදා කියන්නලු යන්නේ මැතිවරණ කොමිසමට කලින් ඡන්දෙ තියන්න යන්නේ ඔක්තෝබර් 5 කියලා. ඒ නිසා රනිල් කිව්වත් නැතත් 5 ඡන්ද තියන්න වෙනවා. රනිල් බලනවා සජබෙන් කොටසක් අරගෙන පොහොට්ටුවේ අනුමැතිය සහිත ජනාධිපති අපේක්ෂකයා වීම තමයි රනිල්ගේ ඒකායන ප්‍රාර්ථනය. සජබේ කට්ටිය ගන්න බැරි වුණොත් පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල් රනිල් ඡන්දෙ ඉල්ලුවේ නැත්නම් පොහොට්ටුව වෙන අපේක්ෂකෙක් තෝරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුණොත් පොහොට්ටුවෙන් නාමල්ලෙයි සජබෙන් අලිබාගෙන් සජිත්තෙයි සමහරව රනිල් ඡන්දෙ ඉල්ලන්න නැතුව ඉන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් යගෙන් අහන්න ඕනේ, මගෙන් අහලා හරියන්නේ නැහැ. මට සෞඛ්‍ය ඇමතිකම ගන්නවා නම් ඒක දේශපාලන තීන්දුවක් මගේ. හොඳේ. එතකොට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් මට මාස 3කින් මට පුළුවන් ඖෂධ හිඟය අවසන් කරන්න. ඉතින් මේ මිනිස්සුන්ට සේවය කිරීම තමයි මම දන්න දේශපාලනය නම්. මට තේරෙන්නේ නැහැ වෙන දේශපාලනයක් තියෙනවයි කියලා. ඒක නිසා තමයි මිනිස්සු මාත් එක්ක ඉන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගයෙන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් සමග අතිනත ගන්න සූදානමින් ඉන්නවා. රාජසේනාරත්න මහත්තයා මේකට ඕන වින්නමුකම කරන්න ලෑස්ති කියලාත් අපිට ආරංචි. සරත් පොන්සේක මහත්තයා පළවෙනි කසකාරය වුණත් රාජසේනාරත්න මහත්තයා වින්නමුවම්ම වුණත් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ පරාදීන පරගැති විකුණංකන ගෙන්නම් කන ණයට කන ආර්ථික මොඩලයම ක්‍රියාත්මක කරලා මේ රට ඇමරිකාවේ යුද තිප්පොළක් බවටයි ඉන්දියාව 29 වෙනි ප්‍රාන්තයයි බවට පත් කරන්න තමයි සරත් පොන්සේකාගේ කසගැහිල්ලත් රාජිත සේනාරත්න මහත්තයාගේ වින්නමුකවත්.